අටවසර ඉගෙන ගන්න දුවේ පුතේ ඉතින් ඔයාලාද එකතු වෙලා ඉන්නේ ඔයාලගේ තුන්වෙනි වාරයට අයත් පාඩමක් වන සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත සංසිද්ධිහා ගවේෂණ කියන පාඩමේ අපූර්වතම කොටසක් ඉගෙන ගන්න. ඒ තමයි තරු රටා. ඉතින් අහස දෙස බලන ඔයාලා රාත්‍රියේදී දකින චමත්කාරම සිදුවීමක් තමයි තරු නිරීක්ෂණය. ඉතින් තරු විතරක් නෙමෙයි අහසේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් තාරකා, ග්‍රහලෝක ඒ වගේම විවිධ අභ්‍යවකාශ වස්තුන්. ඉතින් මේ අතරින් හරි අපූර්ව චමත්කාර ජනක වස්තුවක් තමයි තාරකා කියලා කියන්නේ. අපිට නිවිනිවි පත්තු වෙන ආකාරයෙන් තාරකා දිස් වෙනවා. ඉතින් වර්තමානයේ විතරක් නෙමේ ඈත අතීතයේ ඉඳන් පැරණන් තාරකා නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ තාරකා සම්බන්ධ විවිධ කතන්දරත් ඔයාලා අහලා ඇති. ඉතින් මේ තරු නිරීක්ෂණය කිරීමේ ප්‍රයෝජන අපි ඉස්සරහට කතා කරනවා. ඊටත් වඩා මේ දකින ආශ්චර්යවත් දර්ශනය අපේ හිතට කොයිතරම් සතුටක් ගෙන දෙනා වගේම මනසට ලොකු සැහැල්ලුවක් ගෙන දෙනවා. ඉතින් රාත්‍රී අහස ඔයාලත් නිරීක්ෂණය කරනවා නම් අහස හොඳින් නිරාවරණය වෙලා තියෙන එලිමහන් භූමියක රාත්‍රියේදී මේ අපූර්ව ජනක අත්දැකීම විඳ ගන්න. ඉතින් අපි මේ පාඩමේදී කතා කරනවා තරු රටා කිහිපයක් ගැන. අපි සියලුම තරු රටා ගැන කතා කරන්නේ නැහැ. නමුත් කිහිපයක් ඔයාලට මෙතනදී හඳුන්වා දෙනවා. ඉතින් මේ තරු රටා කියන්නේ මොනවද? අතීතයේ ඉඳලම මේ අහස නිරීක්ෂණය කරපු මිනිසුන් තරු රාශියක් අධීක්ෂණය කරලා ඒ තරු වලින් විවිධ රූප මවාගත්තා. ඉතින් මේ තරු අපි මනක්කල්පිත රේඛාවලින් යා කරලා විවිධ රූප මවා ගන්න පුළුවන්. ඉතින් එවැනි රූපයක් මවා ගන්න පුළුවන් තරු කිහිපයක එකතුවක් තරු රටාවක් නැත්නම් තාරකා මණ්ඩලයක් කියලා කියනවා. ඉංග්‍රීසි වලින් නම් මේකට constellations කියලා කියනවා. ඉතින් මෙවැනි තාරකා මණ්ඩල රාශියක් 88ක් විතර නම් කරලා තියෙනවා. අතීතයේ ඒ වගේම වර්තමානයේ හඳුනාගත්තු රූප. ඉතින් අපි මෙතනදී කතා කරන්නේ තරු රටා කිහිපයක් ගැන. ඉතින් මුලින්ම අපි තාරකා නිරීක්ෂණයේදී දැනගන්න ඕන අපිට පේන තාරකා ග්‍රහලෝක වලින් වෙන් කරලා හඳුනා ගන්න. තාරකා සහ ග්‍රහලෝක අතර වෙනස්කම් මම මෙතන පෙන්නලා තියෙනවා. තරුවක් අපිට පේන්නේ දීප්තිමත් ලක්ෂයක් විදිහට. නමුත් ග්‍රහලෝකයක් පැටියක් ආකාරයටයි පේන්නේ. තරු රාත්‍රී අහසේ දිදුලන ස්වභාවයක් පෙන්වනවා. නිවිනිවි පත්තු වෙනවා වගේ. නමුත් ග්‍රහලෝකයක් ඒකාකාර විදිහටම පේනවා. දිදුලන ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. තාරකාවල සාපේක්ෂ පිහිටීම දිනපතා හෝ මාස්පතා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ග්‍රහලෝකවල පිහිටීම තරුවලට සාපේක්ෂව වෙනස් වෙනවා. මොකද ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවනේ. බුධ, සිකුරු, පෘථිවි සහ අඟහරු යන ග්‍රහලෝක ඝන ස්වභාවයකින් යුතු අතර අනෙක් ග්‍රහලෝක වායුමය ස්වභාවයකින් යුතුයි. ඉතින් තාරකා නිරීක්ෂණයේ ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි දිශා හඳුනා ගැනීම. විවිධ තරු පිහිටන දිශාවල් අනුව අපිට අපි සිටින ස්ථානය හඳුනා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මිනිසුන් ඈත අතීතයේ මේ තරු යොදාගත්ත රාත්‍රියේදී දිශාව හඳුනා ගන්න. ඒ විතරක් නෙමෙයි අපි රාත්‍රිය හසේ තරු නිරීක්ෂණය කරද්දී පුරුදු වෙන්න ඕන මේ තරු තියෙන දිශාවත් හඳුනා ගන්න. මොකද දහවල් නම් අපිට ඉර උදා වෙන ආකාරයට දිශා හඳුනා ගන්න පුළුවන්නේ. නමුත් රාත්‍රියේදී අපිට එහෙම ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට තරු තියෙන දිශාව හඳුනා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේ මේ තරු වලින් අපි සිටින දිශාව හඳුනා ගන්නත් මේ දෙකම පුළුවන් වෙන්න ඕන. ඉතින් තරු
නැගෙනහිර දිශාව ඉඳලා බටහිර දිශාවට චලනය වෙනවා කියලා අපිට පේනවා දිගු කාලයක් මේ තරු නිරීක්ෂණය කරගෙන හිටියොත්. ඒකට හේතුව තමයි අපේ පෘථුවිය බටහිර දිශාව ඉඳලා නැගෙනහිර දිශාවට තමයි භ්‍රමණය වෙන්නේ. ඉතින් මෙහෙම භ්‍රමණය වෙද්දී අපිට මේ තරු බටහිර සිට නැගෙනහිරට චලනය වෙනවා වගේ පේනවනේ. නමුත් එක තාරකාවක් තියෙනවා ඒ තාරකාව අපිට චලනය වෙනවා පේන්නේ එක විදිහටමයි පිහිටන්නේ. ඒ කියන්නේ එහි පිහිටීම වෙනස් වෙන්නේ නැහැ අනිත් තරුත් සමග. ඒ තරුවට අපි කියනවා ද්‍රව තාරකාව කියලා. පෝලාරිස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ඉතින් ද්‍රව තාරකාවේ පිහිටීම වෙනස් වෙන්නේ නැත්තේ ඒක පෘථුවියේ අක්ෂයේ එල්ලේමයි පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ පෘථුවි අක්ෂයේමයි ඒ පිහිටා තියෙන්නේ. පෘථුවිය භ්‍රමණය වුණාට එය අක්ෂයේ තියෙන නිසා එය චලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පෘථුවි භ්‍රමණාක්ෂයේ තියෙන දෙයක් අපිට චලනය වීමක් සිදු වෙනවා කියලා පේන්නේ නැහැ. ඒ වගේම තරු රටා ගැන කතා කරද්දී රාසි චක්‍රය නැත්තම් සෝඩියක් කියලා කියනවා. මේ රාසි චක්‍රයේ තියෙන තරු රටා 12 ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඉතින් ඔයාලට ලග්නයක් ඇතිනේ. මේ ලග්නය නිර්මාණය වෙලා තියෙන්නේ මේ තරු රටා 12 උපයෝගී කරගෙන. ඉතින් සූර්යයා සහ ග්‍රහලෝක ගමන් ගන්නාසේ පෙනෙන මාර්ගයේ තමයි මේ තරු රටා 12 දක්නට ලැබෙන්නේ. මොකද පෘථුවිය පරිභ්‍රමණය වෙන නිසා අපිට පේන්නේ සූර්යා අපි වටා පරිභ්‍රමණය වෙනා වගේ. ඒකයි අවුරුද්දට මීන රාශිය ඉඳලා මේෂ රාශියට මේ සූර්යා ගමන් කරනවා කියලා අපි හඳුන්වන්නේ. නමුත් ඇත්තටම පෘථුවිය තමයි පරිභ්‍රමණය වෙන්නේ. ඉතින් මේ විදිහට හඳුන්වන රාශි චක්‍රයේ තරු රටා 12 තමයි මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන තරු රටා 12. ඉතින් මේ එක්කෙක් නම්වල තේරුමට අනුව එහි රූපය නිර්මාණය වෙනවා මේ තරු රටාවල. ඉතින් පෘථුවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙද්දී පෘථුවියේ සිටින අපිට පේන්නේ සූර්යා මෙම එක්කෙක් රාශියේ ඉඳලා අනික් රාශියට ගමන් කරන්නක් මෙන්. අන්න ඒක නිසා තමයි මම කිව්වේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන අය මීන රාශිය ඉඳලා මේෂ රාශියට සූර්යා ගමන් කරන්නක් මෙන් හඳුන්වන්නේ. තරු අතර දුර මැනීම සිද්ධ වෙන්නේ කොහොමද? තරු අතර දුර මයින එකකේ තමයි ආලෝක වර්ෂ. ඒකේ තේරුම තමයි ආලෝකය වර්ෂයකදී ගමන් කරන දුර. ඉතින් අපි දන්නවා ආලෝකය තප්පරයකදී කිලෝමීටර 3 ගුණ කිරීම 10 පස්වෙනි බලයක දුරක් ගමන් කරනවා. ඉතින් මේ විදිහට ආලෝකය වර්ෂයකදී ගමන් කරන දුර අනුව තරු අතර දුර මනිනා. මොකද තරු අතර දුර ගොඩාක් විශාල දුරවල් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මීටර, සෙන්ටිමීටර, කිලෝමීටර වගේ එකක වලින් මයින්න බෑ. තරුවක පිහිටීම නැත්තම් උන්නතාංශය තීරණය කිරීම සිද්ධ කරන්නේ අනතිමානයෙන්. ඉතින් අනතිමානය හදාගන්න පුළුවන් කෝණ මානයක් භාවිතා කරලා. ආකාශ වස්තුවල තිරස් හා සිරස් කෝණ මැන ගැනීමෙන් ඒවායේ පිහිටීම අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ආකාශ වස්තුවල තිරස් සිරස් කෝණ මනින්න මේ ආනතිමානය යොදා ගන්නවා. ඉතින් මේ දැනුමත් එක්ක දැන් අපි තරු රටා නිරීක්ෂණය කරන්න යමු. ඉතින් මේක ඔයාලට අපූර්ව අත්දැකීමක් වෙයි. මේ පාඩමෙන් පසු ඔයාලටත් පුළුවන් රාත්‍රිය අහස මේ වගේ නිරීක්ෂණය කරලා මේ එක් එක් තරු රටා හඳුනගන්න. ඉතින් ඔයාලට විශේෂ තොරතුරු ටිකක් මෙතනින් ලබා ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරන්නේ පෙබරවාරි මාර්තු මාසවල රාත්‍රි 8ට පමණ ආසේ දකින්න පුළුවන් වෙන තරු රටා කිහිපයක් ගැන. ඒ තරු රටා හඳුන්වනවා ඔරායන් හෙවත් දඩයක්කාරයා, මහබල්ලා, මිතුන, වෘෂභ කියලා. දැන් අපි ඒ එක්කෙක් තරු රටා පිහිටන ආකාරය ගැන කතා කරමු. මුලින්ම අපි ඔරායන් හෙවත් දඩයක්කාරයා ගැනයි කතා කරන්න යන්නේ.
ඉතින් එකලඟ පිහිටන තරු කිහිපයක් මේ ආකාරයෙන් මනක් කල්පිත රේඛාවලින් යා කරාම අපිට මැවිලා පේනවා දුන්නක් අතින්ගත් දඩයක්කාරයෙක්ගේ රූපයක්. ඉතින් ඒකට තමයි අපි ඔරායන් කියලා කියන්නේ. ඉතින් මේ තරු රටාව අහස මුදුනේ පිහිටද්දී මේ දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට එතනින් හිස හඳුනගෙන ඉතුරු තරු වලින් ඒ රටාව මවා ගන්න පුළුවන්. ඉතින් මේ තරු රටාව ගොඩක් වෙලාවට අපිට අහසේ දකින්න පුළුවන් තරු රටාවක්. ඔයාලට උනත් ආසේ ඕන වෙලාවක හඳුන ගන්න පුළුවන්. ඊළඟට තවත් තරු රටාවක් වන මහබල්ලා ගැන අපි කතා කරමු. මෙතනදී බල්ලෙකුගේ ස්වරූපය තමයි අපිට පේන්නේ. ඉතින් රාත්‍රි අහසේ තියෙන දීප්තිමත්ම තරුව සීරියස් තරුව කියලා හඳුන්වනවා. මේ තරුව පිහිටා තියෙන්නේ මේ මහබල්ලා කියන තරු රටාව ඇතුලේ. ඉතින් ඔරායන් තරු රටාව අසලම මේ මහබල්ලා තරු රටාව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට අපි මිතුන කියන තරු රටාව ගැන කතා කරමු. මේකට ජෙමිනි කියලා කියනවා. ඉතින් මේන් අපිට මැවිලා පේන්නේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක්. ඉතින් ඔයාලට පේනවා මේ හැඩය. මේ තරු අපි හිතින් යා කළොත් අපිට නිවුන් සොහොයුරන් මිනිසුන් දෙදෙනෙකු නිරූපණය වෙනවා. මෙහි තියෙන දීප්තිමත්ම තරුව පොලක්ස් කියලා හඳුන්වනවා. ඔයාලා මුලින්ම ඔරායන් තරු රටාව හඳුනගත්තොත් එතන ඉඳලා ඊසාන දෙසට බැලුවොත් ඔයාලට මිතුන තරු රටාව හඳුනගන්න පුළුවන්. ඊළඟට අපි වෘෂභ තරු රටාව හඳුනාගමු. ඉතින් වෘෂභ තරු රටාවෙන් පෙන්වන්නේ හරකෙකුගේ හිසක්. ඉතින් මෙය අහසේ වයඹ දෙසින් පිහිටන තරු රටාවක්. අපිට මේ වෘෂභ තරු රටාවේ වෘෂභයාගේ ඇස හඳුන ගන්න පුළුවන් රතුපාට තරුවක් වන ඇල්ඩබරන් නම් තරුවෙන්. ඒ වගේම වෘෂභයාගේ ආසන්නේම හද්දින්නක් තරු පොකුර දක්නට ලැබෙනවා. ඉතින් මේ තරු පොකුරේ තරු හතක් දක්නට ලැබෙනවා. ඉතින් ඔයාලට හරිම ලේසි මේ තරු රටාව හඳුන ගන්න තරු හතක් තියෙන හද්දින්නක් තරු පොකුර ආසන්නේම තමයි මේ වෘෂභ තරු රටාව දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි තවත් තරු රටා කීපයක් ගැන කතා කරමු. මේවා පෙබරවාරි මාර්තු මාසවල මධ්‍යම රාත්‍රියේ වගේ තමයි අහස දිස බැලුවාම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මැයි ජූනි මාසවලත් රාත්‍රී 8ට පමණ දැක ගන්න පුළුවන්. ඒ තරු රටා තමයි සිංහ, මහවලසා, කුඩා වලසා, දකුණු කුරුසය, ලියෝ, උසා මේජර්, උසා මයිනර්, සදර්න් ක්‍රොස්. මේ විදිහට හඳුන්වනවා. අපි මුලින්ම සිංහ තරු රටාව ගැන කතා කරමු. ඉතින් නමෙන්ම තේරෙනවා සිංහයේ ස්වරූපය තමයි අපිට මේ තරු රටාවෙන් පේන්නේ. ආස මුදුනට ආසන්නව සිංහ තරු රටාව දක්නට ලැබෙනවා. මෙහි තියෙන දීප්තිමත්ම තරුව රෙගියුලස් කියලා හඳුන්වනවා. ඊළඟට අපි මහවලසා ගැන කතා කරමු. අහසේ උතුරු දිශාව ගත්තාම ඊට අංශක 45ක් පමණ ඉහළින් තමයි මේ තරු රටාව පිහිටන්නේ. උතුරු දිශාව සොයා ගැනීමට මේ තරු රටාව ආධාර වෙනවා. මොකද මේ තරු රටාව අපි හඳුනගත්තාම ඊට අංශක 45ක් දළ වශයෙන් හඳුනාගෙන උතුරු දිශාව හඳුනගන්න පුළුවන්. මේ තරු රටාවම සප්තඍෂි නැත්නම් ඍෂිවරුන් 7 දෙනා, නගුල වගේ නම් වලින් හඳුන්වනවා. මේකේ ප්‍රධාන වශයෙන්ම වලසුකුගේ ස්වරූපය මවා ගන්නවා වගේ නගුලක ස්වරූපයක් මවා ගන්න පුළුවන්. ඉතින් මේ තරු රටාවත් ඔයාලට හරිම ලේසියෙන් හඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කුඩා වලසා කියන තරු රටාව. උතුරු අහසේ මහ වලසා තරු රටාවට පහලින් මෙය පිහිටන්නේ. ඉතින් වලසාගේ වල්ගේ අග කෙළවර කෙළවරින්ම පෝලාරිස් කියන ද්‍රව තාරකාව පිහිටනවා. ඉතින් අපි ඉගෙන ගත්තනේ ද්‍රව තාරකාව කියන්නේ පිහිටීම වෙනස් නොවන පෘථුවි භ්‍රමණාක්ෂයේම පිහිටලා තියෙන තාරකාව කියලා. එහෙනම් අපිට බොහෝ වෙලාවක් අහස දෙස බලා ඉඳලා පිහිටීම වෙනස් නොවන තරුව හඳුනාගත්තොත් එය
මේ කුඩා වලසාගේ වල්ගේ පිහිටන ද්‍රව තාරකාව කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට කුඩා වලසා කියන තරු රටාවත් හඳුනා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේදී මේ තාරකාව සිටිජයට ආසන්නව පිහිටනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් සිටිජයට ආසන්නව පිහිටීම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ විශාල තැනි තලාවකට ගිහාම ඒ වගේම මුහුදු වෙරළක කඳු මුදුනක වගේ තැනකදීත් අපිට සිටිජය දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇතිනේ මුහුදු වෙරළකට ගිහාම අහසත් මුහුදත් ගෑවෙනවා වගේ පේන තැන තමයි සිටිජය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒට ආසන්නව අපිට මේ ද්‍රව තාරකාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒ අසලම තියෙන මේ කුඩා වලසා කියන තරු රටාවත් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි දකුණු කුරුසේ කියන තරු රටාව ගැන කතා කරමු. දකුණු කුරුසේ ගත්තාම වම් පැත්තෙන් දීප්තිමත් තරු දෙකක් එක ළඟ පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ දකුණු කුරුසේ කියන තරු රටාව හඳුනා ගත්තොත් ඒ තරු රටාවට වම් පැත්තෙන් තරු දෙකක් හඳුනා ගන්න පුළුවන්. මේක දීප්තිමත් තරු දෙකක් එක ළඟ තියෙන්නේ. ඉතින් එහි දකුණු කුරුසයට ඈතින්ම තියෙන තරුව ඇල්ෆා සෙන්ටෝරි කියලා හඳුන්වනවා. දකුණු කුරුසයේ තරු රටාව හඳුනාගත්තොත් අපිට රාත්‍රී කාලයේදී දකුණු දිශාව සොයා ගන්න පුළුවන්. ඉතින් රාත්‍රී අහස නිරීක්ෂණය කරන අපිට මේ තරු වියනක් ආකාරයෙන් එක ළඟ එක ළඟ පිහිටීම පෙනුනට මේ තරු ඉතාමත් විශාල දුරවල් වලින් එකිනෙකට ඈතින් පිහිටන්න පුළුවන්. ඉතින් අපිට එහෙම පේන්නේ නැත්තේ මේ තරු ගොඩාක් අපිට දුර නිසා. ඒ වගේම මේ තාරකාවල ප්‍රමාණත් විවිධ විශාලත්වයෙන් යුතුයි. ඉතින් අපිට මේවා හරිම පුංචි දිදුලන ලක්ෂයක් විදිහට පේන්නේ මේවා ගොඩාක් පෘථිවියට ඈතින් තියෙන නිසා. ඉතින් රාත්‍රී අහස ආලෝකමත් කරන මේ අපූර්ව තරු රාශියක් අපිට පැහැදිලි අහසේ දැක ගන්න පුළුවන්. වැහි වලාකුළු නැතිනම් අපිට මේ තරු රටා බොහොමයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි තරු කඳවුරු වැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විශ්වයේ තියෙන අපූර්ව චමත්කාර සිදුවීම් ඔයාලා මේ පාඩමේදී ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් මේ අටවසරේ අවසාන වාරයේ තියෙන ඉතාමත් රසවත් පාඩමක් ඔයාලා ඉගෙන ගත්තේ. ඉතින් මේ පාඩම හොඳින් අවබෝධ කරගෙන විභාගයට අවශ්‍ය කරුණුත් මතක තියාගන්න ඔයාලට මේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම මම ආරාධනා කරනවා ඔයාලගේ තුන්වෙනි වාරයේ අවසාන පාඩමත් අපේ channel එකෙන් බලලා ඔයාලගේ සියලුම පාඩම් සාර්ථකව cover කරගන්න කියලා. ඒ වගේම ඔයාලා 8 වසරෙන් 9 වසරට ගිහාම 9 වසරට අදාළ පාඩම් එතනින් එහාට ඕ ලෙවල් දක්වා අවශ්‍ය සියලුම පාඩම් Science A+ channel එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ Smart Study Series එක බලලා ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් උපදෙස් ලබා ගන්න පුළුවන්. අපේ ප්‍රැක්ටිකල් session එකත් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිකල් අත්දැකීම විඳ ගන්න Science A+ website එක හරහා ඔයාලට තවත් දැනුම වර්ධනය කරගන්න පුළුවන්. අපිව Facebook Instagram follow කරන්න Science A+ channel එකත් එක්ක දිගටම රැඳිලා ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න. සුබ දවසක්.